උභය ප්‍රාතිමෝක්ෂය බුරුම සංකායනාවෙන් ශුද්ධයට පත්කළ සිංහල අනුවාද සහිත උබය ප්‍රාතිමෝක්ෂය මහාචාරය රේරුකානේ චන්දවිමල මහනාහිමි විසින් ප්‍රස්ථාවනාව සම්පාධකවරු ගොඩිගමුවේ සෝරත ස්ථවීර පණඩිත කනදුල්ලේ රත්න රන්සි ස්ථවීර හැඳින්වීම විනෝනාම ශසනස්ස ආයු විනය නම් ශාසනයාගේ ආයුෂයි මෙයින් භික්‍ෂූන්ගේ ශික්‍ෂා ගරුත්වයත් සම්බුද්ධ ශාසනයේ ජීවණයත් පිළිබඳ අවධාරණයෙන් කළ පරිච්චේද නියමයක් හෙළිකරයි සම්බුද්ධ ශාසනය පන්දහසක් අවුරුදු පවත්නා පරිදි දේශනාකොට වදාළ චිරස්ථායි ක්‍රියාමාර්ගය විනය නමින් හැඳින් වූවා මෙන්මඒ අනුගමනය කිරීම භික්‍ෂ වංශයේ දියුණුවට මෙන්ම ශාෂනයේ පැවැත්මටත් හේතුවන බව වදාළ අවස්ථා රාශියක් විනය ග්‍රන්ථවල සොයාගතහැකිය කොතරම් වැදකත් දෙයක් කොට සලකා වධාරණ ලද්දේ දැයි කියතහොත් පසලොස් තිනකට වරක් ශික්‍ෂාවන් සහිපත් කරගතයුතු බවත් එසේ නොකිරීම ආපත්තියක් එනම් වරදට හේතුවන බවත් වදාළහ තමාට තමාම වංචා සහගත නොවීමේ පදනම මත ගොඩනගන ලද භික්‍ෂ ජීවිතය පිළිබඳ මනාපාලනයක් විනය ශික්ෂාවන්ගේෙන් සිදුකෙරේ එහෙයින් වරදත් ඊට සුදුසු දඳුවමත් නොසඟවා විනේශික්‍ෂාවන් ගරුතන්හිලා සලකන භික්‍ෂූන් නිසා ශාසනය චිරස්ථායි වීම ගැන කවර කතාද උබය ප්‍රාතිමෝක්ෂය සියලුම විනේශික්‍ෂාවෝ පස්මහා පොතකින් පරිමිතයහ එක පාරාජික දෙක පාචිත්තිය තුන චුල්ලවගග අ මහාවගග පහ පරිවාර වශයනිී. එයින් පාරාජික පාචිත්තිය යන ග්‍රන්ථ දොයහි වදාළතාත් ආඥඥා දේශනාවන් ඉතා සංශිප්ත කොට සකස්කළ ශික්‍ෂා සංග්‍රහයකි උබය ප්‍රාතිමෝක්ෂය. භික්ෂූන් හා භික්‍ෂණීන් පිළිබඳ ප්‍රාතිමෝක්ෂය හෙයින් මේ නම් විය සර්වචඥ්‍ය ශාසනයට ඇතුළත්ව විසිවිය සම්පූර්ණ වීමෙන් අදිසීල සංඛ්‍යාත උපසම්පදා සීලයේ ලැබූ භික්ෂුව විසින් රැක්කයුතු ප්‍රාතිමෝක්ෂය, උද්දේශවාර පරිච්චේද පහකින් පරිමිත වූ අතර, භික්‍ෂණී ප්‍රාතිමෝක්ෂය අතරකින් යුක්තය. භික් භික්‍ෂණී ශාසනත් දොයම නිර්මලව පැවති යුගයේ උබ ප්‍රාතිමෝක්ෂය වැනි ශික්ෂා සංග්‍රහයකින් ලද පහසුවත් අවශථාවහා ප්‍රයෝජනයත් පිළිබඳ යමක් සිතාගත හැක්කේ අනිත් විනයග්‍රන්ථ අතර උබහ ප්‍රාතිමෝක්ෂයට හිමිවන ස්ථානය ගැන සලකා වැැලීමනි යාම්ීම් ඉදුම් හිටුම් කෑම්බීම් වැනි ඉතා කුඩාකරුණෙහි පටන් භක්‍ෂුත්ය විනාශවී යාම දක්වා වූ ලොකු කරුණුත් මාතෘකා සංග්‍රහයක් වශයෙන් සකස් වූ ප්‍රාතිමෝක්ෂය වින සාගරයට බැසගන්නවුන්ට විෘත කළ තොටක්වැිය. අද භික්‍ෂණී ශාසනයක් නැත. මතු ඇතිවිය හැකිද නොවෙයි. එහෙන් භික්‍ෂණී ප්‍රාතිමෝක්ෂයද ඉදිරිියයටත් ගෙනයාමිහි අවශ්‍ය බවක් නොපෙනේ අද පමණක් නොව අනුරාධපුර රාජගානයෙන් මෙපිට ලක්තිව භික්ෂණී ශාසනයක් ගැන තොරතුරු අනාවරණය නොවේ එහෙත් ඉතා මෑතක් වනතුරුම ප්‍රාතිමෝක්ෂය පිළිබඳ ටීකා විස්තර කතා ආදිය සැපයු ආචාර්වරු භික්‍ෂණී ප්‍රාධිමෝක්ෂය අමතක නොකළ ක්ෂුව පමණක් සාධාරණ ශික්ෂාවන් සංග්‍රහකොට ප්‍රාතිමෝක්ෂය පිළියල කිරීම අදට මෙන්ම එදාටද ප්‍රමාණ විය ශික්ෂාගෞරවය ධර්මගෞරවය හා ග්‍රන්ථගෞරවය ගැන සැලකු ඇදුරෝ පෙරපැවති පරිදීම තිබෙන්නට හලමුත් වෙනසක් නොකළහ අපි දු මෙහිදී ඒ අනුගමනය කළමු අපේ සංස්කරණය ්‍රී ලංකා ස්වේජින් නිකායික මහාසංග සභාාව අනුමතිය පරදිී වර්ෂයකට වරක් ප්‍රාතිමෝක්ෂය කටපාඩම් දීමේ සිරිතක් පැවැතියේය සෑමවර්ෂයකටම ජනවාරිහෝ පෙබරවාරි මාසයේ නියමිත දිනේකදී ඒසිදූය. සිරිත් පරිදි අදත් ඒසිදු කෙරේ. එහිදී ස්වේජි මහානායක මාහිමය නැතුළු මධ්‍යම නවක, සෑම භික්‍ෂුවක්ම ප්‍රාතිමෝක්ෂය කටපාඩම් දිය යුතුය එසේම සාමනේර්වරු හතර බනවර පාඩම් දිය යුතුය. ඉකුද වර්ෂයහි පැවැත්වූ මේ ධර්ම පරේෂණයේදී ඊට සහභාගිවනු කැමති භික්ෂුවරයකුට අප අයත් ප්‍රාතිමෝක්ෂය දීමට සිදුවිය අපටද පොතක් අවශ්‍ය වූයෙන් අලුත් පොතක් මිලට ගතිමු අනුවාදය සහිත වූ ඒ පිටපත මුද්‍රණයෙන් බිහිව වැඩිකලක් ගත නොවූ බව පෙනින එහෙත් එය පෙරලා බැලීමේදී අප තුළ ඇති වූ බලවත් සංවේගේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම අනුවාද සහිත ප්‍රාතිමෝක්ෂය මුද්‍රණය කිරීමට අදහස් කළේය එතරම්ම ඒ පිටපත වරදිින් ගහනව පැවතියේය විනය පරීක්ෂණවලදී නැතිවම බැරි පොත්පීංචක් වශයනුත් විනේ ශික්‍ෂාවන් පිළිබඳ භික්ෂුවගේ අත්පොත වශයනුත් වැදගත්තුූ. ප්‍රාතිමෝක්ෂය සැලකිලිමත්ව මුද්‍රණය කළයුතුව තිබියදී සෝදුපත් බැලීම ගැන සලකිල්ලක් නොදක්වා ඇතිබෝ පෙනේ ගියේය. වර්ධවා මුද්‍රණය කරනම ලද ශික්‍ෂාවන් පිළිබඳ පාලි පාටයක් කටපාඩම් කිරීමට සැලැස්වීම විනය අපරාදයකි. විනය අවිනය කිරීමකි, ප්‍රාතිමෝක්ෂය හදාරණ ශිෂ්‍යයා එහි වරද තැන් නිවරද කරගනිමින් ඉගනීමට තරම් හැකි වියෙක් නොසිටී මෙවැනි දූෂිතව මුද්‍රණය කළ පෙළපොත් විශේෂයෙන් වාචෝදගත කළ යුතු පොත්, මුද්‍රදෝෂ පවා පහ නොකට ඔවුන් වේ ැබීම අසාසනිකයි. කරුණු මෙසේ හෙන් හැකිතාක් දුරට වැරදිවලින් තොරව පාවිච්චියයට ද පහසුවන පරිදිී මෙවැනි පොතක් සකස්කිරීමේ අදහස පහලවීමේ හේතුව යට සඳහන් කළ කාරණය බව කියනු කැමැත්තෙමු. මේ දිනවල බුරුම රට පැවැත්වන චට්ටමහා සංගනා සංගායනාවෙන් ශුද්ධියයට පත් කළ විනය ග්‍රන්ථ මේ කටයුත්තෙ හිලා ගුරු කොට ගතිමු ටත් පහසුවෙන් තේරුම් ගතහැකි පරිදි අදහස පමණක් ඇතුළු වනසේ අනුවාදයද සකස් කළෙමු මෙහිලා විස්තර කළ යුතු බොහෝ තැන් ඇතත් දීර්ග විස්තර ලියවුුණු පොතපත සුලබව ඇතිහෙන් විශේෂතැන් කීපයක් උපුටා උපග්‍රන්තය වශයෙන් පිළියල කරන ලද්දේ විනි එගෙනගන්නා පැවිදි ශිෂ්‍යයන්ගේ පාවිච්චියයටද ඇති පහසුව සලකාගෙනයක් රුණු මෙසේහෙන් කුඩාව්ුවද මේ වටිනා ග්‍රන්තය අප අදහස් කළ පරිදි පොතක් නැතිකමේ පාඩුව පිරිමසා ලීමෙහි මෙන්ම පවිද්ධන්ගේ විනේ ගිනේ මෙහිත් අල්පමාත්‍ර වූ හෝ ප්‍රයෝජනයක් වන්නේ නම් එ අපගේ උත්සාහේ වටිනා ප්‍රතිඵලය කොට සලකමු. උපකාර අනුශමති මේ කටයුත්තෙහිදදී අපට ලැබුණු උපකාර අතර උගත් ධර්ම දරයානන් කෙනෙකු වශයෙන් හා ධර්මග්‍රන්ථ කතෘුවරයාණන් කෙනෙකු වශයනුත් අද ලෝකයා පිළිගත් අපගේ ගුරුදේව අතිගරු ආචාරය රේරුකාණය චන්දමිමල මහා ස්තවීර ස්වාමිපාදයන් වහන්සේගෙන් ලැබුණු ප්‍රදේශහා ප්‍රස්ථාවනාවක් සපයාදීමෙන් කළ මහගූපකාරේද ගරුකොඩ සලකන අතර තිසරණ සරණින් හා සෞමුරු බෙලෙන් නිදුකින් දිනේවායයි ආශිංසනය කරමු මේ බුද්ධ ජයති වර්ෂයේ කුදු මහත් කටයුතු රසක ව්‍යවෘතව සිටින හෙනුත් ඒ අතර ගිලනෙකු වශයෙන් පසුවන්නට සිදු වුණු හෙවුණුත් මේ කටයුත්තට සහයෝග දෙමින් අප සමඟ ක්‍රියා කළ දැනට හම්බන්තුන ශ්‍රී ගුණානන්ද පරිවෙන ආධිපති පණ්ඩිත කනදුල්ලේ රතන රන්සිී ස්ථවීරයන් වහන්සේද මෙහිදී කෘතච්චදා පූරුවකව සිහිපත් කරමු බුදුසුන බැබලේවා. මේට ලෝ වැඩකැමති ගොඩිගමුවයේ සෝරත ස්ථවීර ශ්‍රී ලංකා ස්වජින් නිකායික මහාසංග සභාවේ සමලේකක. බුද්ධ වශධදසාරසිය අනුනමය විවහාරවශෂ එද්දාස් නමසේ පණහය මාර්තු එක දින පොකුණු විට ශ්වී විනයාලංකාරාමයේ දීය. ප්‍රස්ථාවනාව චාර රේරුකාණය චන්ඳදවිමල මහා ස්තවීරයන් වහන්සේ විසින් සම්පාධිත. මහා කාරුණෙකු වූ අප භාගෙවත් අරහත් සම්යයක් සම්බුද්ධයන් වහන්සේ විසින්. තමන් වහන්සේගේ ශ්‍රාවක වූ භික්‍ෂූ භික්‍ෂණීන් හට පරූපවාද විරහිතව ජනප්‍රසාදය ඇතිබ සුවසේ ජීවත්වී හැකිවනු පිණිස හා, අපාය දුක්කයෙන් මිදිය හැකිවනු පිණිසද ්‍යාන අභිඤ්ඥා, මාර්ගඵල සංඛාත උත්තරී මනුෂ්‍යධර්මයන් ඇතිකරගත හැකිවනු සඳහාද. පරූපවාදිය ඒ ආදයට හේතුවනදෙන් මුදවා භික්ෂ භික්‍ෂුණීන් ආරක්ෂා කරනු පිණිස පනවා වදාල බොහෝ නීති ඇත්තේය. ඒවාට සසුන සිකපද යැයි කියනු ලැබේ. බදු වහසේගේ පිරිණිවීමෙන් පසු චිරකාලයක් සසුන පවතින්නට සැලැස්වීමත් සිකපද පැනවීමේ එක් කණනකි ඇතැම් බුදුවරයෝ ශ්‍රාවකයන්ට සිකපද පනවති ඇතැම් බුදුවරයෝ සිකපද නොප්පනවති සිකපද නොපනවන්නා බුදුවරුන්ගේ සසුන් ඒ බුදුවරුවන්ගේ හා බුද්ධානු බුද්ධ ශ්‍රාවකයන්ගේ ද පිරිණිවීමෙන් පසු නොබෝ කලකින් අතුරු දහන්වෙේ සිකපද පණවන්නා වූ බුදුවරයන්ගේ සසුන බොහෝකල් පවතී ශ්‍රාවකයන්ට සිකපද නොපැනවූ විපස්සී සිකී වැස්සභූ යන අතීත බුදුවරයන් වහන්සේලාගේ ශාසනයන් වැඩිකල් නොපැවති බවත් ශ්‍රාවකයන්ට සිකපද පැනවූ අකු සඳ කෝනාගම කාශ්‍යපයන බුදුවරයන් වහන්සේලාගේ සසුන් ඒ නිසා බොහෝකල් පැවති බවත් අප බුදුරජාණන් වහන්සේ විසින් සැරයුත් මහතරන් වහන්සේට වදාාරණ ලද්දේය. පැවිදි කිරීම සහ උපසම්පදා කිරීම සම්බන්ධය නැත්තා වූ විනේනීති ටිකම බුදුසොසුනට මහතාරක්ෂාවකි ඒටික නොමැතිනම් කැමති කැමැති අය සීරු හැද පොරොවාගෙන භික්‍ෂූන් හැටියට පෙනී සිටිමින් බුදු සසුන විනාශ කරන්නාහුය සුගේ කාලයේ තාපස භික්‍ෂූහූ යැයි කියමින් රටපුරා හැසුරුණු පිරිසට බුදුසසුනට ඇතුළුුවන්නට ඉඩ නොලැබුුණේද ඒ නීති රැස නිසාමය. ඔවුනට මේ බුදුසුනට ඇතුළුුවන්නට ලැබුණානම් මහා ශාසන හානියක් වනු නොවනුමානය. ලෝකෙහි භික්‍ෂු පිරිසතරම් නීතිකරුක තවත් පිරිසක් නැතයැයි කියයුතුය. බුදුන් වහන්සේට විනය නීති නැත්තේ ප්‍රාශ්වාස ප්‍රාශ්වාස දෙක ගැන ඇසිපිය හෙලීම ගැන පමණයයි කේතුය හිඳගැනීම නිදාගැනීම ගමන් කිරීම, සවරු පිණිස වස්ත්‍ර සැපීම සිවුරු කැපීම, මැසීම, පඩුපෙවීම ඇඳීම, පෙරවීම, අතරේක සිවුරු ලබා ගැනීම, දීම ගැනීම පරණසිවුරු සේදීම ාත්‍රය පිළියල කිරීම, පාත්‍ර තබාගැනීම, පාත්‍රය පරිභෝග කිරීම පිණුසිංගායාම ආහාර පිළිගැනීම වැලදීම අනුන්ටදීම සනසුන් පිළියල කිරීම, සෙනසුන් පරිභෝග කිරීම, බෙහෙත් සැපයීම පිළිගැනීම, පිළිගත් බෙහෙත් තබාගැනීම බෙහෙත් වැලදීම පාවහන් කූඩා භාජන ආදී වස්තුූන් පරිභෝග කිරීම දත් මැදීම මුව දෙවීම අත්පාසේදීම වතුරනෑම කියල ගැසීම මළමුත්‍ර කිරීම හිසකේ කැපීම රැවල කැපීම කතා කිරීම ස්ත්‍රීන් ඇසුරු කිරීම් දහම් දෙසීම් ගමහි හැසිරීම් රජුන් ඇසුරු කිරීම් ගුරුන් ඇසුරු කිරීම් ගෝලයන්තැනීම් ආගන්තුකයන් කෙරෙහි පිළිපැදීම් තමන් ආගන්තුකයකු වශයෙන් අන්තනකට ගිය කලහි ඇසිරීම් පැවිදිකිරීම් උපසම්පදා කිරීම් සග සතුදේ පරිහරණය කිරීම් යනාදී නොයෙක් කරුණු ගැන භික්‍ෂූන්ට සිකපද ඇත්තේය. භික්‍ෂු පිරිස සම්පූර්ණයෙන්ම ගිහියන්ගෙන් වෙනස් පිරිසක් වන්නේ ඒ සිකපද සමූහය නිසාය ුදුරජාණන් වහන්සේ විසින් පණවා ඇති බොහෝ සිකපදය නතුරෙන් භික්‍ෂූන් විසින් පොහෝ දිනය අනහි මසකට දෙවරක් සීමාවකට රැස්ව පොහෝ කිරීමම් වශයෙන් එක් භික්‍ෂුවක් විසින් සඟ මැද හිද උදසීමටත් එනම් කීමටත් අන්‍ය භික්‍ෂූ විසින් අසාගෙන සිටීමටත් නියමිත ප්‍රධාන සිකපද සමූහය බික්හු ප්‍රාතිමෝක්ෂ නම් වෙයි ික්ෂණී හට පොහෝ කිරීම් වශයෙන් භාවිතයට නියමිත ප්‍රධානසික බද සමූහය භික්‍ෂණී පාතිමෝක නම්වෙයි. එයින් භික්කු පාතිමෝක්ෂයෙන් නිධානු දදේශය පාරාජික උද්දේය සංගාධිශේෂ උද්දේය අනතු උද්දේය විත්තාර ද්දේශය යන උද්දේශ පහකින් හා සිකපාද දෙසිය විශසකින් යුක්තය. භික්‍ෂුණී ප්‍රාතිමොක්කය අනියත උද්දේශය හැර ඉතිරි උද්දේශ හතරකින් යුක්තය. පාතිමොක්හ නම්වූ මේ ග්‍රන්ථය, සියලූ භික්ෂූ විසින් විනිශ්ෂය සහිතව ඉතා හොඳින් උගත යුත්තකි. භික්‍ෂූන්ට සෑම කල්ලෙහිම පාඩම් තිබියේ යුත්තකි. එබැවින් බුරුමේ බොහෝ සංගාරාමවල වස්කාලය තුළදී වර්ෂයක් පාසාම, නවක මධ්‍යම ස්තවීර සකළ භික්ෂූන්ගෙන්ම ප්‍රාතිමෝක්ෂය පාඩම් ගනිදී. දිනපතා සවස තුනුරුවන් වැදීමෙන් පසු සම දෙනාම එක්ව ප්‍රාතිමෝක්ෂයෙන් යම්කිසි කොටසක් සජ්ජානා කිරීමද එරට බොහෝ පන්සල්වල අවදින චාරිත්‍රයකි. විනේ පිටගේට අයත් පොත පත අතුරෙන් පාරාජිකා පාලිය පාචිප්තිය පාලිය යන පොද්දෙකෙහි ඇත්තේ පාතිමෝක්ෂයට අයත් සිකපදවල විස්තරයකි. ඒ විස්තරයට මේ සිකපද සමූහය මාතෘකාවන බැවින් ප්‍රාතිමෝක්ෂයට මාතිකා පාලිය යයිද කියනු ලබේ. පාතිමොක්ක යන වචනය මේ ග්‍රන්තයට පමණක් නොව ඒ සිකපද රක්්නා වූ භික්ෂුවගේ සීලයටද නමකි. පාතිමොක්ක යන වචනය තේරුම පාතිමොක්කන්ති අතිමොක්ං අති පමොක්खाං අති සෙට්ठන් අති උත්තමන්තී අත්හෝ යැයි කංखा විතරණී අටුආවෙෙහි දක්වෙන පරිදි ඉතා උතුම්දේය යනුයි. මේ සීලය බිඳුනොත් භික්ෂූතුවේද නැතිමන බැවින් භික්‍ෂුවගේ ඉතා උතුම්දය ප්‍රාතිමෝක්ෂ සංගවර සීල නම් වූ ඒ සීලයයි සීතා ඉතා උතුම්වීමෙන් ඒට අයත් සිකපද සමෝහය වූ මේ ග්‍රන්තයද ඉතා උතුම්වෙයි. ඉතා උතුම් දේවූ මේ ප්‍රාතිමෝක්ෂය පොතක් වශයෙන් මුද්‍රණයට පැමිණිවේ යුත්තේ ද ඉතා උතුම් ලෙසටය. රන් විදී පත්වල වෝද ලියා තැබීමට සුදුසු මේ පොත ඇතමුන් විසින් බාලකඩදාසිවල අසෝභන ලෙස මුද්‍රණය කරවීමෙන්ද හරි වැරදි බැලීම් පවා සැලකිල්ලෙන් නොකොට ඉතා අපිරිසිදු ලෙස මුද්‍රණය කරවීමෙන්ද සිදුකරතිබෙන්නේ විනේශික්ෂාකාමීන්ගේ සිත් කම්පාකරවන අපරාදයකි ගොඩිගමුව සෝරත පණ්ඩිත කනදුල්ලේ රතනරන්සියන ස්ථවීරවරුන් විසින් බුරුම සංගායනාවෙන් සුද්ධයට පැමිණ වූ පොත් අනුව සංසෝධනය කොට සුගම අනුවාදයකින් ද යුක්තකොට සෝබන ලෙස මේ උතුම් පොතට නිසි ගෞරවයදී මුද්‍රණයට පැමිණීමෙන් කරතිබෙන්නේ බුදු සොසුනට ඉවහත් සේවයකි මෙය විනේ ගරුකයන්ගේ ප්‍රීතියට ද හේතුවනු ඇත මීට ශාසන ස්ථකාමී රේරුකාණේ ඡන්ද විමල ස්තවීර